සුබදවසක් හැමෝටම ලෝක ඉතිහාසයේ අපිට අසන්නට දකින්නට ලැබුණු ශිෂ්ටාචාර රාශියක් තියෙනවා සමහරක් ශිෂ්ටාචාර අදටත් අභිරහසක් අද මේ වීඩියෝකින් කතා කරන්න යන්නේ ලෝක ඉතිහාසයේ තිබිච්ච ලේ පිපාසිතම ශිෂ්ටාචාර 8ක් ගැන ඉතින් මේ වීඩියෝ එක බලලා කාට හරි අපහසුතාවයක් වුණොත් ඒ ගැන මම සමාව ඉල්ලනවා මේ වගේ වීඩියෝ දිගටම බලන්න channel එක subscribe කරලා එකතු වෙන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. නිතරම ආක්‍රමණශීලී ගෝත්‍රයක් ලෙස සැලකෙන මේ සෙල්ටික් ජනතාව ඉතාමත් දක්ෂ රණශූරයෝ බව සඳහන් වෙනවා. මේ සෙල්ටික් ජනයාගේ ප්‍රධාන ආයුධය තමයි දිගු තලයක් සහිත කඩු. ඇතැම් අවස්ථාවලදී හෙල්ලද භාවිතා කරලා තිබෙනවා. මේ රණශූරයෝ යුද්ධයේදී නිරවතින් සටන් කරලා තියෙනවා. එහෙම නිරවතින් සටන් කිරීම ඒගොල්ලන්ට ගෞරවයක් ලෙසත් මේගොල්ලෝ සලකලා තියෙනවා. ඔබ ඔබේ හිසට ආදරේද? මේගොල්ලොත් හිසට ආදරේ කරලා තියෙනවා. හැබැයි මේගොල්ලන්ගේ නෙමෙයි මේගොල්ලන්ගේ සතුරන්ගේ. මේ රණශූරයින් යුද්ධයේ අවසානයේ ප්‍රතිවාදියාගේ හිස කපාගෙන තමාගේ නිවෙස්වල අලංකාරයට සවි කරනවා. ඉතින් හිතන්න කොච්චර භයානකද කියලා. මේ ජනතාව මේ වැඩේ කරන්නේ ඒගොල්ලන්ගේ බලමහිමය පෙන්නුම් කරන්න. ඉතින් ඔලුකටු වලින් පිරිච්ච ගෙවල් මේගොල්ලන්ට තියෙන්නේ නැති නේද? දිග කඩුවක් අරන් නිරුවතින් යුද පිටියේ සටන් වදින සොල්දාදුවෙක් හිතින් මවා ගන්න. ඔබට ඔබේ හිසත් කඳින් වෙන් වෙනවා වගේ හැඟීමක් දැනේ. හත්වෙනියට කතා කරන්න යන්නේ අඳුරු ඒ වගේම ලේපිපාසිත ශිෂ්ටාචාරයක් වන ඇස්ටෙක් ශිෂ්ටාචාරය ගැන. මනුෂ්‍ය බිලිදීම් බහුලවම දක්නට ලැබිච්ච ශිෂ්ටාචාරයක් තමයි ඇස්ටෙක් ශිෂ්ටාචාරය. මේ ජනතාව විශ්වාස කරපු අමුතු කතාවක් තියෙනවා. සෑම අවුරුදු 52කට වරක් මේ ලෝකය විනාශ වෙන බව. ඉතින් ඒකෙන් බේරෙන්න තමයි මේගොල්ලෝ මේ මනුෂ්‍ය බිලිදීම් කරන්නේ. විශාල පිරමීඩයක් උඩටම ගෙනihin හදවතට ඇනලා ඒ ලේ පිරිච්ච හදවත එළියට අරගෙන ඒ පිරමීඩේ පඩිපල පල්ලෙහාට විසිකරන එක තමයි මේගොල්ලෝ බිලිදීමක් හැටියට කරන්නේ. ඒ විතරක් නෙමෙයි එසේ බිලිදෙන මිනිසුන්ගේ ශරීර ආහාරයට ගැනීමටත් මේ ජනතාව පුරුදු වෙලා තියෙනවා. ඔබට තේරෙනවා ඇති මේකේ කොච්චර බිහිසුණු බවක් තියෙනවද කියලා. මේ ඇස්ටෙක් ජනතාව තමන්ගේ දෙවියන් ඇදහුවේම මිනිස්සු ඝාතන මිනිස් බිලිදීම් වලින්ම විතරයි. ගිනි දෙවියන්ට සතුටු හිතෙන්න පිරිමියෙකුත් ගෑණියෙකුත් ගින්නට දැමීමත් ඒ වගේම පොළවට අධිපති දෙවියන්ම ඇදහිීමට ස්ත්‍රීන්ව හැම ගැසීමත් මේ ශිෂ්ටාචාරයේදී සිද්ධ වෙලා තියෙනවා. අහන කොටත් ඇඟ කිලිපොලා යනවා නේද? ඇපෝකැලිප්ටෝ කියන ෆිල්ම් එක බලන්න ඕගොල්ලෝ බලලා නැත්නම් ඒ ෆිල්ම් එකේ මේහා සමාන සිද්ධි ටිකක් පෙන්නලා තියෙනවා. මම දැන් කතා කරන්න යන්නේ අපේ මේ ලිස්ට් එකේ ඉන්න අධික ලෙස සමූල ඝාතනයන්ට ලක්වෙච්ච ශිෂ්ටාචාරයක් ගැන. ඒක තමයි රතු ඉන්දියානුවන් ලෙසින් සලකපු ස්වදේශික ඇමරිකානුවන්. මේ ශිෂ්ටාචාරයට මේ ඉරණම උදා වෙන්නේ බ්‍රිතාන්‍ය යටත් විද්‍යුතකරණයත් එක්ක. මේ අවධිය ඇමරිකානු ස්වදේශිකයින්ව සමූල ඝාතන කරපු අවධියක්. මෙසේ සමූල ඝාතන සිද්ධ වෙන්න අදීර හතරක් තිබුණා. පළමුව ස්වදේශිකයන්ව වර්ගීකරණයකට ලක් වුණා. ජන වර්ගිකත්වය, ජාතිය, ආගම මත ඒගොල්ලන්ව වර්ගීකරණයකට ලක් වෙලා තියෙනවා. ඊට පස්සේ ඇඳුම් පැළඳුම් වලින් වර්ගීකරණයට ලක් වුණා. මේ හින්දා උතුරු ඇමරිකාවේ හිටපු ස්වදේශික ඇමරිකානුවන් යුරෝපීයන් හට සාමයෙන් සැලකීමක් කරේ නැහැ. සිව්වන අදීරයේදී ඇමරිකානුවන් විසින් මේ ස්වදේශිකයන්ට හැකි නරගම ආකාරයෙන් සැලකීමට වෙලහුණා. බ්ලූ කෝට් ලෙසින් හඳුන්වන ඇමරිකානු මිලිෂියාන් රතු ඉන්දියානුවන්ව සමූල ඝාතනය කරා. ඔවුන්ගේ මේ ක්‍රියාවන් යුද්ධ රෝග වලට මුහුණ දෙමින් දිගටම කරගෙන ගියා. මේ සියල්ල අවසානයේ ප්‍රතිඵලයක් ලෙස ස්වදේශිකයන් අද දක්වාම වෙන් කරලා තියෙනවා. විශාල ලෙස ලේ හැලීමකට පස්සේ ස්වදේශිකයන්ට වෙන් වෙලා හරි තමන්ගේ වැඩ කටයුතු කරගෙන යන්න අවස්ථාවක් ලැබුණා.
අමරිකානුවන් බොහෝ දෙනෙක් බලහත්කාරයෙන් අත්පත් කරගත් ඉඩම් වලින් දුරස් වෙලා ගියා. ඒ වගේම යම් අවස්ථාවක මේගොල්ලන්ට මේ වෙන් කරපු රක්ෂිතවල යුරෝපීයන් දුටුවොත් ඒගොල්ලන්ට කුසගින්නේ මිය යාමට පවා ඉඩ හැරලා තියෙනවා. බලවත් ඒ වගේම භයානක හා විනයාකූල ජාතියක් තමයි මේ ස්පාටන්ස් ජනතාව. This is Sparta! 300 කියන මූවී එක ඔයගොල්ලෝ බලලා තියෙනවා නම් මේ ස්පාටන් කෙනෙක්ගේ විස්තරය ඔයගොල්ලෝ ටිකක් විතර දන්නවා. ඔයගොල්ලෝ මෙහෙම හිතන්නකෝ, ඒගොල්ලන්ගේ ශිෂ්ටාචාරයේ කුරිරු බව කියන එක සම්මත ලක්ෂණයක්. මේ ස්පාටන් කෙනෙක් උපතේ සිට විවිධ පරීක්ෂණ වලට භාජනය කරනවා. මොකද ඒගොල්ලන්ට ඕනි ශක්තිමත් භාවයෙන් වැඩි රණශූරයෝ විතරයි. ඒ වෙනුවට උපතේදී මේ ස්පාටන් ළමෙක්ව වයින් වලින් නාවනවා. මේ පරීක්ෂණයෙන් සමත් වුවහොත් යම් කලකදී පක්ෂපාතී ශක්තිමත් ඒ වගේම විනයානුකූල සොල්දාලුවෙක් බවට පත් වෙනවා. මේකෙන් සමත් නොවන නුසුදුසාහට අත්වන්නේ මරණය. ඒ ළමයව කන්දකින් පල්ලෙහාට දාලා මරලා දානවා. බලන්න කොච්චර සාහසිකද කියලා. මේ ස්පාටන් කෙනෙක්ගේ ජීවිතේ තනිකරම යුද්ධවලින් පිරිච්ච ජීවිතයක්. ඒ වගේම තමයි මේගොල්ලෝ අතර වහල්භාවය අධික ලෙස තිබ්බා. අලුතෙන් පත්වන තරුණ සොල්දාදුවෙක්ගේ ආරම්භක කාර්යවන්නේ වහලුම් මරා දැමීම. මේකේ ඒගොල්ලන්ගේ චාරිත්‍රය. ඉතාමත් අසමසම ලේපිපාසයකින් පිළිච්ච ජාතියක් තමයි මේ ස්පාටන්ලා. වාසනාවකට අද ලෝකේ මේ වගේ ශිෂ්ටාචාර නැහැ. අටවෙනි හා එකොළොස්වෙනි ශතවර්ෂ අතර කාලය තුල මුළු යුරෝපයේම කම්පා කරපු භයානක සටන්කරුවක් පිරිසක් තමයි මේ වයිකින්ග්ලා කියන්නේ. ඔවුන් ශ්‍රේෂ්ඨ නාවික පිරිසක් වන අතර සටන් බිමේදී හෝ කොල්ල කෑමකදී වනමුර් ග්‍රේම් මෙන් සටන් වදින ජනතාව. යටත් වීම යන වචනයවත් නොදන්නා ඔවුන් පුද්ගල සංහාරවලට ඉතාමත් කැමැත්තක් දැක්වූ පිරිසක්. සටන් බිමේදී සටන් කරන නොකරන හැමෝවම ඝාතනය කරන්න මේ වයිකින්ලා වග බලා ගන්නවා. බලන්න කොච්චර දරුණු පිරිසක්ද කියලා. මේ පිරිසට පොරව, කඩු, හෙල්ල, පලිහවල් වැනි ආයුධ ඉතාමත් දක්ෂ ලෙස හැසිරවීමේ හැකියාවක් තිබුණා. මේගොල්ලෝ විශ්වාස කරපු හරි අමුතු දෙයක් තිබුණා. සටනකදී මිය යාම ගෞරවයක් ලෙසත් ඒ වල්හල්ලා කියන තමාගේ සදාකාලික සටනක් වෙත තමාව ඉක්මනින් අරගෙන යන බවත් විශ්වාස කරා. Ubisoft සමාගමේ Assassin's Creed Valhalla කියන ගේම් එකත් මේ වයිකින්ලා පාදක කරගෙන නිර්මාණය වෙච්ච ගේම් එකක්. මේ වයිකින්ලා කියන පිරිස මුර්ගයින් මෙන් මනුෂ්‍ය සංහාර කරමින් ලෝකය වටාම සංචාරය කරපු පිරිසක් හැටියට තමයි ඉතිහාසය සාක්ෂි දරන්නේ. මේ වයිකින්ලා ගැන වැඩි විස්තර දැනගන්න කැමති නම් Vikings කියන TV series එක බලන්න කියලා මම ඔයගොල්ලන්ට යෝජනා කරනවා. රෝම අධිරාජ්‍ය ගොඩනැගී තිබුණේ රෝම හමුදාවේ ශක්තියෙන් පමණක්ම නොවේ. ලේ වැකුණු ග්ලැඩියේටර් ක්‍රීඩා ඇතුළත් ඔවුන්ගේම සංස්කෘතිය හා ජීවන රටාව මතත් මේ රෝම අධිරාජ්‍ය ගොඩනැගිලා තිබුණා. ඔයගොල්ලෝ බලලා තියෙද ග්ලැඩියේටර් කියන සුපිරි මූවී එක? ඒක බලලා තියෙනවා. ඔබට යම් අදහසක් තියෙනවා කොපමණ භීෂණයක් මේ ග්ලැඩියේටර් ක්‍රීඩාව තුළ ඇතුළත්ද කියලා. අපරාධකරුවන් හා වහලුන් බලෙන්ම සටන් බිමට ඇතුළත් කර මරණය තෙක් සටන් කරවීම තමයි මේ ක්‍රීඩාවේදී සිද්ධ වෙන්නේ. මේ ක්‍රීඩා තරඟ පවත්වන්නේ මිනිස්සුන්ගේ විනෝදාස්වාදය සඳහා. ඕගොල්ලන්ට විශ්වාස කරන්න පුළුවන්ද, තමන්ගෙම මිනිස්සු එකිනෙකා මරා ගන්න හැටි බලලා සතුටු වෙන මිනිස්සුත් හිටියා කියලා? එහෙම වැඩි පිරිසක් හිටපු රටක් තමයි රෝමය කියන්නේ. ඒ ක්‍රීඩාවෙන් විතරක් නෙමේ ජනතාව පීඩාවට ලක්ුණේ. නීරෝ වගේ අපකීර්තිමත් පාලකයන්ගේ දරුණු වදහිංසාවලට ලක් වෙලත් මේ රෝමේ ලේ සෙලවිලා තියෙනවා. බල්ලන්ට කණ්ඩ දැමීම, ඒ වගේම පන්දන් ලෙස මිනිස්සුන්ව යොදා ගැනීම, මේ වගේ දරුණු වදහිංසා පැමිණීමට රෝම සමහරක් පාලකයන් කටයුතු කරලා තියෙනවා. ඇත්තටම ඒ කාලේ මිනිස්සුන්ට මොකක් හරි මානසික ප්‍රශ්නයක් තිබ්බද කියලා අදටත් අපිට සැකයක් ඉතුරු වෙනවා. ඒ මොකද කියනවා නම් ඒ කාලේ ඒගොල්ලෝ හැසිරලා තියෙන්නේ හරියට සොම්බි වගේ.
මෙතෙක් පැවති පුළුල්ම රාජධානිය වන මොංගෝලියානු රාජධානිය තමයි මේ ලිස්ට් එකේ දෙවනි තැන ගන්නෙ. මේ කණ්ඩායම දක්ෂ අශ්වාරෝහකයින් පිරිසක්. ඒ හින්දම මේ රාජධානිය ඉතාම ශීඝ්‍රයෙන් පුළුල්ලු රාජධානිය. අපි කලින් කතා කරපු වයිකින් වරුන්ටත් ශාපයක් වුණු ඉතාමත් දරුණු සටන්කාමී පිරිසක් තමයි මේ මොංගෝලියන් සෙබළු. ඉතිහාසයේ සඳහන් කරන ආකාරයට මේ පිරිස මිලියන 40ක් පමණ මිනිස්සුන්ව ඝාතනය කරලා තියෙනවා. අනුකම්පා විරහිත කුණාටුවක් වගේ ලෝකේ පුරාම ගමන් කරලා මිලියන ගානකගේ ජීවිත බිලිගත් ඉතාමත් දරුණු කණ්ඩායමක් තමයි මේ මොංගෝලියානු අධිරාජ්‍ය. ඔබේ නගරයත් මොංගෝලියානුවන්ගේ පාරේ තිබුණොත් ඔයාට තියෙන්නේ ඔප්ෂන් දෙකයි. එකක් යටත් වෙලා ඔයාගේ හැමදේම නැති කරගන්න එක, අනික තමයි සටන් කරලා මැරිලා යන එක. මේ මොංගෝලියානුවන් ඉන්දියාවේ 90,000ක් පමණ මරලා මිය ගිය අයගේ ඔළු නිදහන් කරලා පිරමීඩයක් පවා හදපු සත්තු වගේ සෙට් එකක්. ඉතින් මේ අයට මගේ ලිස්ට් එකේ දෙවෙනි තැන දෙන්නම වෙනවා. ලෝකයේ මෙතෙක් බිහි වෙච්ච කුරිරුම ඒ වගේම ලේපිපාසිත කණ්ඩායමක් තමයි කිසිදා නොමැකෙන කැරලක් මානව ඉතිහාසයේ ඇති කරපු ජර්මනියේ නාසි හමුදාව. ඇඩොල්ෆ් හිට්ලර් යන ඒකාධිපති නායකයාගේ අන්තවාදී මතයක් නිසා ආරම්භ වූ මෙම ගැටුම අවසානයේදී දෙවන ලෝක යුද්ධය දක්වාම වර්ධනය වුණා. තවත් රටවල් කිහිපයක් සමග එක්කාසු වී මේ ජර්මනියේ නාසි හමුදාව මේ ලෝකෙට කරපු විනාශයේ ප්‍රතිඵල අදටත් සමහර රටවල් අත්විඳිනවා. මේ දෙවන ලෝක යුද්ධෙන් තරාතිරම නොබලා එයට හසු වූ සෑම දෙනෙකුගේම ජීවිත බිලි අරගෙන තියෙනවා. මිලියන 4ක් පමණ අහිංසකයන්ගේ ජීවිත මෙයින් නැති වෙලා තියෙනවා. ඒ වගේම යුද්ධයේ අතරතුර සොල්දාදුවන් මිලියන 20කගේම ජීවිත හානි වෙලා තියෙන අතර මිලියන 40ක පමණ සිවිල් වැසියන්ගේද සංහාරයට පත් වෙලා තියෙනවා. අතීත ශිෂ්ටාචාර මිත්‍යා විශ්වාස නිසා මිනිසුන් බිලි දීම කළත් තාක්ෂණයේ දියුණු වීගෙන එන ඒ කාලයේදී මේ වගේ පහත් මිනිස්සු ලෝකයේ පහළ වීම ගැන පුදුමය ගෙන දෙන කරුණක් වෙනවා. එහෙනම් ගයිස් අපි දැන් වීඩියෝ එකේ අවසානට ඇවිල්ලා තියෙන්නේ. ඔගොල්ලෝ මේ වීඩියෝ එකෙන් මොනවාම හරි දෙයක් ඉගෙන ගත්තා නම් channel එක subscribe කරලා මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. Goodbye.